Hi, hello viewers. අද මම ඕගොල්ලොට කොහොමද passport එක online එකකින් apply කරන්න කියලා මම කියලා දෙන්න හදන්නේ. ඉස්සෙල්ලාම මේ website එකට ගිහින් website එකේ link එක මම description එකේ දෙනවා. ඒ new passport කියන එක click කරගෙන මේකේ agree terms and condition එක click කරලා continue දෙන්න. ඊට පස්සේ ඕගොල්ලගේ මොබයිල් නම්බර් එක මේ ගාලා ඒකට OTP එකක් එනවා. ඒ OTP එක එන්ටර් කරාම ඕගොල්ලොට ඇතුල් වෙන්න පුළුවන්. එහෙම නැතුව දැන් මේක පළවෙනියෙන් යන එක්කෙනා නම් ඉස්සෙල්ලාම රෙජිස්ටර් කරන්න ඕනේ. රෙජිස්ටර් කරලා ඊට පස්සේ ෆෝන් නම්බර් එකකින් මේ සෙන්ඩ් OTP එකට ටයිප් කරාම ඕගොල්ලොට OTP එකක් හම්බෙනවා. OTP එක මේ මෙතන OTP කියලා තියෙන තැනට එන්ටර් කරලා කන්ෆර්ම් කරාම ලොගින් වෙනවා. මේක අලුත්ම ගිය සතියේ මේ ඉන්ට්‍රඩියුස් කරපු ක්‍රමයක්. මේක හිතාම ලේසි ක්‍රමයක්. මම දැන් OTP එක ගන්නවා මේකට. මේකේ විනාඩි 45 දෙන්නේ. ඒක ඇතුලේ ඔක්කොම ඕගොල්ලෝ රෙජිස්ටර් කරන්න ඕනේ. ඉස්ලාම දැන් නෝමල් සර්විස් එක මම දාන්න. නෝමල් සර්විස් එක 14 days. ඇජන්ට් නම් දවස් තුනක් හම්බෙනවා. ඒක 15,000යි. ඒක 5,000යි. මම දැන් NAC නම්බර් එක ගන්නවා. NAC නම්බර් එක ගන්නකොට ඔගොල්ලෝට කලින් පාස්පෝර්ට් එකක් තියෙනවා නම් ඒක ඉබේම එන්ටර් කරන්න වෙයි. දැන් පාස්පෝර්ට් නම්බර් එකක් එන්ටර් කරන්න ඕනේ වෙයි. බලන්න දැන් ඉස්සරට යනකොට ඒක මම දැන් ඇප්ලයි කරන එක්කෙනට නම් පාස්පෝර්ට් එකක් නැහැ කලින්. ඒ නිසා එයාට දැන් පරණ පාස්පෝර්ට් එක ඉල්ලන්නේ නැහැ. හැබැයි දැන් ඔගොල්ලෝ මේ පාස්පෝර්ට් රිනියු කරන්න යනවා නම් අනිවාර්යෙන් මේ ID නම්බර් එක ගවවම පරණ පාස්පෝර්ට් නම්බර් එක ඉල්ලනවා. මේ අවන් ඔල්රඩි ෆොටෝ එක අරන් තියෙන්නේ. එන්සේ රෙෆරන්ස් නම්බර් එක මේකට ගන්නවා. ඒක ඉල්ලනවා. දෙපාරක් ගන්න මේ කන්ෆර්ම් කරගන්න. මේකට එන්ටර් කරනවා නම්බර් එක. කරලා ලෝඩ් මයි ෆොටෝ දුන්නාම ඒක ලෝඩ් වෙනවා ෆොටෝ එක. ඊට පස්සේ ෆිල් ඇප්ලිකේෂන් එක දෙන්නේ. ඇප්ලිකේෂන් එක ෆිල් දීලා ඊට පස්සේ ඒක එබේම දැන් පරණ පාස්පෝර්ට් එකක් තියෙනවා නම් ගොඩක් ඒවා ෆිල් වෙලා ඉන්නේ. ඊට පස්සේ ඕගොල්ලොට තියෙන බ්ලැන්ක් ස්ටික් විතරයි ෆිල් කරන්න තියෙන්නේ. මෙයාගේ අලුත් පාස්පෝර්ට් නිසා ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක ඔක්කොම අලුතෙන් දෙන්න වෙයි. ඇඩ්‍රස් එක ගහලා මේකේ බර්ත් සර්ටිෆිකේට් නම්බර් එක ගන්නයි. ඒ ගාලේ ඩිස්ත්‍රික් එකක් සෙලෙක්ට් කරන්න වෙයි. බර්ත් සර්ටිෆිකේට් එකේ උඩ දකුණු පැත්තේ උඩ තියෙන නම්බර් එක තමයි මේක එන්ටර් කරන්න වෙන්නේ. මේකේ ඇප්ලයි කරන එක නෑ. එම්ප්ලොයිමන්ට් මොනවාරි කරනවා නම් රසාක් කරනවා නම් ඒක එක්ස්පිරියන්ස් මොනවාරි තියෙනවා නම් යාගේ එක්ස්පිරියන්ස් ලැටර් එක හරි නැත්නම් මේ යාගේ ඩිග්‍රි සර්ටිෆිකේට් එක හරි මේකත් එක්ක ඇටච් කරන්න ඕයි. ඒක පස්සේ දැන් ඇටච් කරන්න පේජ් එකක් තියෙනවා පල්ලෙයා. ඒකට මම යන්න. එතකොට ඕගොල්ලෝට තීරණ ඒක.
මොබයිල් නම්බර් එක නම් ඔරි වෙන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් දැන් ඒකට තමයි ඉන්ෆෝමේෂන් එක ඉන්නේ කලෙක්ට් කරන්න ඕනේ කියලා. දැන් මේකේ තියෙනවා ඩොකියුමන්ට්ස් කීපයක් එන්ටර් කරන්න. නිකන් සාමාන්‍ය ෆොටෝ අප්ලෝඩ් කරාම ඇති. NAC එකේ ෆ්‍රොන්ට් බෑක් බර්ත් සර්ටිෆිකේට් එකේ ෆ්‍රොන්ට් බෑක් ඩිග්‍රී සර්ටිෆිකට් එඩ්‍යුකේෂන් ක්වලිෆිකේෂන් එකකින් ෆොටෝ එකක් දුන්නම ඇති. මේක ෆීමේල් වෙනවා නම් අනිවාර්යෙන් මැරේජ් සර්ටිෆිකේට් එක ඉල්ලනවා. මැරේජ් වෙලා තියෙනවා නම් විවාහක් වෙලා තියෙනවා නම් ඒක එතකොට ඒක නැත්තම් ප්‍රශ්නයක් නැහැ. මේක මෙතන ඉබේම බර්ත් සර්ටිෆිකේට් නම්බර් එක වැටෙනවා. මම ඒක හයිඩ් කරලා තියෙන්නේ. මේකේ මේ මැරේජ් සර්ටිෆිකේට් එක මේව කරාම මැරේජ් සර්ටිෆිකේට් එකෙත් නම්බර් එකක් ඉල්ලනවා ලේඩිස්ලාට. අප්ලෝඩ් ඩොකියුමෙන්ට්ස් ටික මේම කලෙක්ට් කරනවා එතන. සෝ මේම ටික් වෙලා තියෙන්නේ ඒවා ටික. ඉතුරු ටික ඕන්නේ ඒක මෙන්ඩට කියලා තියෙනවා අනිවාර්යෙන්ම අප්ලෝඩ් කරන්න වෙයි. එහෙම කරලා දැන් මම සබ්මිට් ඇප්ලිකේෂන් දෙනවා. ඒකේ හියර්බයි ඩික්ලෙයර් දට් ඉන්ෆර්මේෂන් ගිවන් හියර්. ඒක මම ටික් කරන්න වෙයි. සබ්මිට් කරනවා. සබ්මිට් කරාට පස්සේ අපි ෆිල් කරපු ડોකියුමන්ට් එක ඩවුන්ලෝඩ් කරන්නද කියලා ඉල්ලනවා. ඒක ඩවුන්ලෝඩ් කියලා දැම්මම ඩවුන්ලෝඩ් වෙනවා. ඒකත් එක්ක දැන් මේක ෆිල් වෙලා යනවා. දැන් ඩීට් එකක් අපි මේව කරන්න වෙයි. ළඟම තියෙන ඩිස්ත්‍රික් එකේ ළඟම තියෙන දීලා තියෙන ඔෆිස් එකට දාගෙන ඩීට් එක ෆිල් කරාම මම 10 වෙනිදා මේ රිසර්ව් කරනවා. හා ඒක නෑ ඒ ඩේට් එක ෆිල් නිසා ඕකේ කරලා ඊට පස්සේ 11 වෙනිදා දානවා. ඒ ඩේට් එක තියෙනවා. එතකොට හරි මේක ෆිල් වෙලා ඉවරයි. දැන් මේක ෆිල් වුණාට පස්සේ දැන් බැංක් රිසිප්ට් එකක් එනවා ඩීටේල්ස් එක. ඒක ඔන්ලයින් පේ කරන්න දැන් පාසුකම් නැහැ. ඒ නිසා ඩවුන්ලෝඩ් දීලා ඒක බැංකුවට දීලා සල්ලි ගෙවන්නයි. ස්තුතියි.